මේ අපි ඉන්නේ මහනුවර ගුඩ්ෂෙඩ් පැරණි බස් නැවතුම් පොළ භූමිය. අපේ කලින් සැලසුම තිබුණේ මේ වම් අත පැත්තේ තියෙන පැරණි මහනුවර දුම්රිය පොළ. මෙතන තමයි බස් නැවතුම් පොළ. උඩින් තියෙනවා මහා මාර්ගයේ පෙරාදනීය ඒ වගේම මහනුවර යාකරන මාර්ගයේ අපේ අදහස තිබුණේ මහනුවර සඳහා ඉතාම විධිමත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න. අපි දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති බොහෝ ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කළා. මෙහි තිබුණා මේ පේන්න තියෙන ස්ථානයේ විශාල වශයෙන් තෙල් සපයපු පෙට්‍රල් ෂෙඩ් කීපයක්. ඒවත් අපි ඉවත් කළා ඒ ඩිපෝ වලට ලබා දීලා. මේක විධිමත්ව මෙහි එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම ආරම්භ කළා. ඒට අවශ්‍ය කරන සියලුම වැඩපිළිවෙල සකස් කළ තිබුණේ ලෝක බැංකුව ආධාරයේ යටතේ. නමුත් අර ආණ්ඩු මාරු වෙනකොට තම තමන්ගේ නම දාගන්න ඕනේ හින්දා අද මෙතන හිස් භූමියක් මෙතන ගොඩ ඉදි වෙන්න තිබිච්ච ඒ සුන්දර බස් නැවතුම දුම්රිය මධ්‍යස්ථානයත් එක්ක ගොඩනැගෙන ඒ සුන්දර ඉදිකිරීම අද මාස 15කින් පමා කරලා තියෙනවා. වැඩ කරන රටකට ඇවිල්ලා අද කිසිම වැඩක් නැති හිස් බිමක් බවට දරුවෝ ක්‍රිකට් ක්‍රීඩා කරන තැනක් බවට මේ පත් කරලා තියෙනවා. ඉතින් අපි ඉතාලම කනගාටු වෙනවා. මේ ව්‍යාපෘතිය බොහොම අමාරුවෙන් අපි ගෙනිච්චේ. මොකද මෙතන යටින් ඇල මාර්ගයක් තියෙනවා මැද ඇල දක්වා යන භූගත ඇල මාර්ගයක්. ඒ සියල්ලත් එක්ක ඉතාලම සියුම් ඉංජිනේරු කටයුතු මෙහි තිබුණා. සෑහෙන පමාවීම් වලට හේතු බූත වුණා. නමුත් ඒ සියල්ල ජයගෙන අපිට පුළුවන් වුණා මේ ශේෂයෙන්ම කඩහිමියෝ 900කට අධික ප්‍රමාණයක් මේන් ඉවත් වෙන්න බැහැයි කිව්වා. ඔවුන් සියලු දෙනා එක්කම කිසිම බලහත්කාරයක් නැතුව අපි කතා කළා බහ කළා ප්‍රශ්න විසඳගෙන ඒ අය ඉවත් කළා. ඉතින් අපි කනගාටු වෙනවා වැඩ කරන විරුව ඇවිල්ලා අද මේ මුඩු බිමක් බවට මේ ස්ථානය මහනුවර නගරේ පත් කිරීම ගැන අපහසු වැඩ ටික ඔක්කොම කරලා පිරිස ඉවත් කළා බස් නැවතුම් ඉවත් කළා ඔවුන්ට විධිමත් බස් නැවතුම් හදලා දීලා කඩසාපු හිමියන්ට වන්දි ගෙවලා ඔවුන්ට විධිමත් ස්ථාන ලබා දීලා මේ ස්ථානය නිදහස් කරගෙන මේ යටින් යන උමම් මාර්ගය විධිමත් කරලා ඒ සියල්ල කළාට පස්සේ වැඩ ටික මාස 15ක් තිස්සේ නතර වෙලා බව කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ.